ආයිබෝවන් සියපත්තිල ආදරණීය ප්‍රේක්ෂකවල හැම දෙනාටම අපි ආදරෙන් මේ වැඩසටහන පිළිගන්නවා. විශේෂයෙන් නම් අපි මේ වගේ එපිසෝඩ් එකක් කරන්න හිතුනේ, නැත්නම් වීඩියෝ එකක් අපිට කරන්න හිතුනේ. අපි 2024 වර්ෂයේ සියපත්තිල උතුම් සිරිපා කරුණා වැඩසටහනක් නියත කළා කුරුවිට එරත්න පාරොස්සේ. ඉතින් මේ එරත්න පාරොස්සේ ගිය ගමනේ සුවිශේෂී සංදිස්ථාන කීපයක් ගැනත් ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඒ නිසා තමයි චූටි වෙලාවක් අරගෙන මේ පොඩි වීඩියෝ එක ඔයාලට බලන්න කරන්න කියලා අපි හිතුවේ. විශේෂත්වයක් තියෙනවානේ මේ ගමනේ අපි. අවුනේ චුට්ටක් අපි යනකොට කේක සිද්ධි වලට මුහුණ දුන්නා. ටිකක් රැග් වුණා. ඒවත් එක්ක ලොකු විස්තරයක් තියෙනවා අපේ මේ 2024 සිරිපා කරුණා කරපු ඒ චාරිකා පිළිබඳ. ඉතින් ඒ පිළිබඳ විස්තර දැනගන්න අපිත් එක්කම රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. විශේෂයෙන් කියන්න ඕනේ මේ සේපත්ලි YouTube නාලිකාවත් එක්ක ඔයාලා ආදරණීය හදවත් ගොඩාක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් මේ රටවල් වලින් ගොඩක් අපෝ නරඹනවා. ඉතින් අපිව හොඳ තැනකට ඔයගොල්ලෝ ගෙනල්ලා තියෙනවා. ඉදිරියට ගෙමි යමින් පවතිනවා. ඒ නිසා අපි ඒ ගැනත් හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ ගමන අපි 2024 3/7/3නේ 3/3 තමයි පිටත් වුණේ. දැන් වීඩියෝ එක කරන්න ටිකක් පහ වෙලා 3/3 තමයි අපි මේ ගමන පිටත් වුණේ. පිටත් වුණේ රුපියල් 4500 වගේ බජට් එකකට. ඒකත් විශේෂයෙන් ඔයාලට කොහොමද ගියේ කියන එක කුරුවිට රත්න පාර යනවා නම් ඔයාලට දැනගන්න. මොකද අද කාලේ හැටියට ගොඩක් දෙනෙක් තමයි ආර්ථිකයත් එක්ක ගමන් තියෙන එක කරන්නේ. අපි තින් සාමාන්‍ය බජට් එකකට ගමන ආරම්භ කරන්න හිතුවා ඉතින්. අපි පටන් ගත්තේ කඩුවෙලින්. කඩුවෙල නගරේට කඩුවෙල අපි ගෙදරින් පිටත් වුණේ හවස උදේ 6:00 විතර. විශේෂයෙන් අපි කෑම දෙකක් ගෑස්ති කරගත්තා. උදේටයි සහ දවල්ටයි නූඩ්ල්ස් එකක් හදාගත්තා. ඔය කෑම තුනයි සහ අමතරව කෑම ටිකක් අපි ගත්තා. ගොඩක් ඔයාලා කුරුවිට එරත්න පාරේ ගමන් කරනවා නම් ඒකෙදි විශේෂයෙන් වැදගත් වෙනවා පොඩි පොඩි කෑම ජාති අරන් යනවා නම් වඩාත් හොඳයි. වැඩි බඩු වරන් ගන්න එපා. අමාරුයි. අපි ගමන ඒ පාර ටිකක් දුෂ්කරයි. අර හැටන් මාර්ගය වගේ යන පාරක් නෙමේ. මොකද කැලේ මැදින් ටිකක් ගල් වලින් ගල් උඩින් නැගලා එහෙම එහෙම යන්න තියෙන ටිකක් දුෂ්කර ගමනක්. අපි කඩුවෙලින් අපි කීයට විතරද විතර 7:00 කඩුවෙලින් 7:00 වගේ පිටත් වුණා. අපිට 9:30 වෙනකොට කුරුවිටට යන්න ළඟා වෙන්න පුළුවන් වුණා. අපි රන්දපුර බස් එකෙන් ගිහින්නේ කුරුවිට. රන්දපුර බස් එක අපි ගියේ කුරුවිට. අපි කුරුවිටට කඩුවෙලින් කුරුවිට පය තුනක් වගේ කාලයක් ගියා. 9:00 වගේ වෙනකොට ගියා. 280යි මේ කාලේ බස් ගාස්තුවත් එක්ක එක්කෙනෙකුට වැය වුණා අපිට කුරුවිටට යන්න. රුපියල් 280ක මුදලක් අපිට වැඩේ වුණේ මේ මේ බස් එක තියෙන්න නැත්තුව ඒ නිසා. ඔව් ඒක නිසා චුට්ටක් පරක් වුණා මේ අපේ ස්ථානයට යන්නේ කියන්නේ අපේ කුරුවිට යන්නේ චුට්ටක් පරක් වුණා. ඒකෙන් උනේ අපිට මේ මොකද අපි අඩවි කන්දර හැම වෙලෙම බස් නැහැ. ටිකක් පැය භාගින් භාගට තමයි තුබගේ තියෙන්නේ. අපි යනකොට බස් එක ගිහිල්ලා. ඒ නිසා අපිට පැයක් විතර අපිට තව ඉන්න වෙ සිද්ධ වුණා කුරුවිටට ගිහිල්ලා අඩවි කන්ද බස් එකගෙන. අඩවි ගන්ධ බස් එක තමයි අපේ ශ්‍රීපාද මේ ගම් පාගමන යන තැනට සම්ප්‍රාප්ත වෙන බස් එක. අඩවි ගන්ධ කියන බස් එකේ තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. එතන තියෙනවා තව සිරිපා ගමට බස් තියෙනවා. ඒවල ලඟින් එපා. එහෙම ගියොත් ඔයගොල්ලෝ රත්නපුරා පාරට යන්නේ කුරුවිට එරත්න පාරේ. තව බස් එකක් තිබුණා දැරණිය ගල හරහා. දැරණිය ගල හරහා පාර යන්නත් එපා. ඒත් වෙන පාරකින් සම්බන්ධ වෙනවා කියන්නේ දුරෙන් යන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා ඔයගොල්ලෝ යනවා නම් කුරුවිට එරත්න පාරේ කුරුවිට ගිහිල්ලා කුරුවිටින් අඩවි ගන්න බස් එකේ නගින්න ඕනේ. දැන් නම් හැබැයි සිරිපා වන්දන කරන මේ සමය නිසා අපිට යන්න ඕනේ අර ඒ කියන්නේ අඩවි කන්දෙන් සිරිපා ඒ කියන්නේ මොකද කියන්නේ මේ ස්ථානෙට එතෙන්දම බස් එක ගියානේ ස්ථානෙටම අපිට බහින්න ඕනේ දැන්ටම. කුරුවිටින් එරන්න පාරේ තියෙන අඩවි කන්දර යන බස් එක උදේ 10:30ට තමයි කුරුවිටින් පිටත් වුණේ. අපි 11:30 ඔව් 11:20 වගේ වෙනකොට අපිට යන්න පුළුවන් වුණා කුරුවිට එරත්න පාරේ. සිරිපා ගමන් පාගමනින් යන වාහනයක යන්න පුළුවන් අන්තිම දුර දක්වා. එතන ඉහළ අපි බස් එකේ නෙමෙයි පයින් යන්න ඕනේ.
උදේ යාලා අපිට අපි ප්‍රියතුරු මහත්තයත් එක්ක කතා කළාම යා කිව්වේ උදේ 6යි 6යි කාල්ට් විතර ආපෝ බස් එක යනවා කිව්වා. හවස 6:20ට. ආ 6:20ට. හවස 6:20ට ආපෝ බස් එක යනකොට ඉතින් එහාට බස් නැහැ කිව්වා. මොකද ඉතින් ඉඳන් කිලෝමීටර් 12ක් විතර තියෙනවා කුරුවිට මේ කුරුවිටට ප්‍රධාන පාරට එන්න මේ මේ පාරේ බස් නැහැ. මේ බස් වැඩ කරන්න ඉතම සුළු ප්‍රමාණකින් සිරිපා මේ මේ සමය නිසා තමයි විශේෂයෙන් මේ බස් එකත් සිරිපා ගමට යන්නේ. ඒක ඉස්සෙල් සමා වෙන සිරිපා මේ මේ කුරුවිට පාරට යන්නේ මේ බස් එකත් ඒ කාලෙට විතරයි. නැත්තම් අඩවි කන්නින්ට තමයි බස් එක යන්නේ. පොඩි පාරක්, පටු පාරක්. හොඳ ලස්සන සුන්දර පාරක් තමයි මේක. අපි ඊට පස්සේ පටන් ගත්තා. අපි 11:30ට විතර අපි යනකොට තව සිරිපා කල්පනා කරන්න නඩ දෙක තුනක් ඇවිල්ලා හිටියා. ඒ බස් එකෙත් ගියා. හරි සුබදශීලී. මේ මිනිසුත් එක්ක ගනුදෙනු කරලා, يعني මේ 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 සිරිපාදී කියනවා කියන්නේ මිනිසුත් එක්ක කෑම බෙදාගෙන ඒ සුහදශීලීත්ව ඉතාමත් වැදගත්. අනිත්‍යයත් එක්ක කතා බහ කරලා ඒ වගේ සුහදශීලී ගමනක්. ඒක මෙයාල අපි අඳුරන්නේ නැහැ නේ. ඔව් එහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. එයාලා දන්නේ නැහැ නේ. එහෙම ගතියක් අපිට දැනුනේ නැහැ. මොකද එයාලත් අපිත් එක්ක හරි සුහදව කතා කරා. අපි යනකොට අතරමඟදී හම්බුණා, නැවත හම්බෙනවා, මග ඇරෙනවා. ඒ හැම වෙලාවක එයාලා හරි සුහදශීලී වුණා අපිත් එක්ක. මේ ගමනේදී නේද? ඔව්. දහවල් 11:30ට විතර තමයි අපි ගමන ආරම්භ කරන්න පටන් ගත්තේ. මෙතනදී යනකොට විශේෂයක් කියන්න ඕනේ ඔයාලට. ඔයාලත් මේ කුරුවිට යන්න පාරෙන් යන්න ඉන්නවනම් පාරවල් දෙකක් තියෙනවා. අපි මුලින් යනකොට ඉස්සරහ තිබුණේ එක පාරයි. දැන් පොඩි පාරවල් දෙකකට කඩලා තියෙනවා. එකක් තමයි විදුලි බලාගාරයක් තියෙනවා කුරුගඟ හරස් කරලා. ඒ විදුලි බලාගාරයට යන්න තව පාරක් තියෙනවා. ඒ විදුලි බලාගාරයෙන් මැදින් ආවෝ මේ කුරුවිට එරත්න පාරට එරත්න පාරේ සිරිපා ගමන් මාර්ගයට සම්බන්ධ වෙන පාරකුත් තියෙනවා. ඔයාලට කැමති නම් 1200ක් වගේ ගන්නවා ත්‍රිවිල් එකට. කිලෝමීටර් 3ක් විතර තව ත්‍රිවිල් එකක් යන්න පුළුවන්. ඒකල 1200ක් ගන්නවා කුවා විදුලි බලාගාර ළඟට ගිහිල්ලා ඒකල වස්සනවා. ඉතින් එතනින් එහාට තමයි අපි ආයත කරුණා කරන්න ඕනේ. එතකොට අපි යන මාර්ගයේ මැද හරියකට වගේ තමයි ඒ පාර සම්බන්ධ වෙන්නේ. නමුත් අපි තීරණය කළා අපිට ඕනේ පරණ පාර යන්න. ඒ ස්වභාව సౌందර්යය, ඒ ගහකොළ, ඒ දියෑලි වල සුන්දරත්වය විඳින්න. ඒ නිසා අපි තීරණය කළා අපි නෑ පරණ පාරෙන් යනවා කියලා. අපි පරණ පාරෙන් යන්න පටන් ගත්තා. දහවල් 11:30ට ඉතල පරණ පාරේ දහවල් 12:30 වගේ වෙනකොට අපිට උතුම් සිරිපා කරුණා කරන ගමන් මාර්ගය ඔස්සේ පැයක පමණ කාලයක් අපි ගමන් කර තිබුණා. විශේෂයෙන් කියන්න ඕනේ මේ පාරේ අපිට මේ මුලින්ම වුවාම අපිට ගියා පැය 12ක් විතර යනවා කියලා නේ. ඔය පැය 12ක් විතර යනවා කිව්වා ගියා. ඒ නිසා මට පොඩි චකිතයක් ඇති වුණා. මොකද අපි මම ඔයිට කලින් මේ කුරුවිට එළන්න පාරේ මේ වන්දනා කරනකොට ලයිට් තිබුණ නැති ප්‍රශ්නයක් උකට මූණ දුන්නා අපි. ඒ නිසා අපි ගල්වංගිරිය ළඟට වෙනවා. රත්නපුරා පාරෙන් සම්බන්ධ වෙන පාරට මේ ඉරත්න පාර සම්බන්ධ වෙන ගල්වංගිරිය කියන ස්ථානයේ එතෙන්ට වෙනකම් විදුලි ආලෝකයේ සමහර තැන්වල තිබුණේ නැහැ. ඒ නිසා අපි දින්න කළා කොහොමත් අපි දෙහි තුන රැවී කියලා. ඒ නිසා අපි කොහොමත් ටෝච් එකකුත් අරගෙන තමයි ගියේ. දහවල් 12:30 වගේ වෙනකොට අපේ ප්‍රථම නවාතැන් වලට අපිට ළඟා වෙන්න පුළුවන් වුණා. ඒ ජම්බෝල ගහයට අඹලම. ඒක තමයි මේ ගමන් මාර්ගයේ තියෙන මේ ඉස්සලාම හම්බෙන අඹලම. අඹලම නවාතැන් ගන්න අපිට අවශ්‍ය හැම පහසුකමක් يعني සාමාන්‍ය විදිහට හම්බෙන හැම පහසුකමක් වයි. එතනදී අපිට ගන්න පුළුවන් අපේ මහන්සිය, අකුහිදාව, ඒ හැම දෙයක්ම එතනදී අපිට මදකට මදක් ගිමන් හැරලා යන්න පුළුවන් තරම් විදිහට ඒ දැන හදලා තියෙනවා. දැන් ඉස්සර තිබ්බට වැඩිය ගොඩාක් එතන දියුණු වෙලා ඇති කියලා හිතනවා. මොකද මමත් ගියපු ඉස්සල්ලාම පාර ඒ ඔය ජම්බෝල ගහ යට අම්බලමේදී අපි විශේෂත්වයක් يعني මේ පාර තුල නිදහස්සේ වතුර ගලාගෙන යන හැමතැනම පිරිසිදු පානීය ජලය තියෙනවා. වතුර ගත්තේ එකක් නිකම්ම ඒ කියන්නේ මට දාලා වතුර වේ නිකම්ම එනවා ඒ වගේ. හරි ලස්සනයි ජම්බෝල ගහ යට අම්බලම තියෙන වටේටම කඳු තියෙන්නේ. උදකලාවිච්ච අම්බලම. ඊතර පොඩි කඩයක් තියෙනවා. වලට ඕන නම් අවශ්‍ය දේවල් ඉදිරිදී ලබා ගැනීම හැකියාවුත් තියෙනවා. ඒ ටිකත් අරගෙන අපි දහවල් ආහාරය ඉදිරි ලබා ගත්තා. 12:30ට විතර අපි දවල් ආහාරේ ජම්බෝල ගහ ටික අපි ප්‍රථම නවාතැන් වලින් අපි ආහාර ගත්තා. විශේෂයෙන් ඔතනදී තව දෙයක් කියන්න ඕනේ. අපි හැකි හැම විටම සරල දේවල් ටිකක් අරන් යන්න. මොකද බෑග් වල ගොඩක් බඩු ගෙනිච්චොත් අපිට ගමන් කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මොකද කිලෝමීටර් 12කට වඩා වැඩි ප්‍රමාණයක් අපි පයින් යන්න තියෙන නිසා. මොකද ගල් උඩින් ඒ වගේ පාරක තමයි අපි යන්නේ. පඩිපෙල් තියෙන ප්‍රමාණය අඩුයි. තියෙනවා නැතුවම නෙමෙයි නමුත් අඩුයි. ඒකට චූටි මේ අර
විඩානි මණ්ඩ ස්ථානයක් හදලා තියෙනවා. ඒක ටිකක් පොඩ ජනාකීම තත්යකට අද වෙනකොට පත් වෙලා තියෙනවා. එතන සීතලයි. දැන් මේ 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 කාලයේ රස්නේ වුණාට මේ හරිය හරිම සීතලයි. වර්ණගලට යනකොට අපිට හරි සීතල වෙනවා. ඒ කියන්නේ අපි සිටපාත කරන්න උඩට නගින්න නගින්න අපිට දැනුනේ සීතලක් විතරයි. අපේ ගේ තිබ්බ මහන්සිය ඒ විතාව ටිකින් ටික අර කොච්චර දැනුණත් මම අපේ සම්පූර්ණ මේ වීඩියෝ එකෙදිත් ඔය ගැන කතා කරන්නම් මෙන්න මේ වගේ තැන් අපිට හම්බ වෙනවා මේ වගේ තැන් නරඹන්න පුළුවන් මේ තැන් ගැනත් ඒ නිසා තමයි මේ වීඩියෝ එක අපි අපේ මුල් වීඩියෝ එකට කලින් රිලීස් කරන්න තීරණය කළේ ඒකවලට බලා ගන්න පුළුවන් මේ මේවා ගැන අපි අවධානයෙන් යන්න ඕනේ නිකන් ගිහිල්ලා වැඩක් නැහැ දැනගෙන යන්න ඕනේ අන්න ඒකයි විශේෂත්වය ඒත් අපිට මේ ගමන හරි ලේසි ඒ කියන්නේ අවබෝධයක් එනවා මෙන්න මේ තැන් මෙහෙමයි කියලා අපිට අවබෝධයක් ඇතුව ගමන ගමන් කරන්න පුළුවන් හරි ලේසි නේද ඔව් ඊට පස්සේ අපි ලංකාවනේ රට බලන ගලට රට බලන ගණන ගැන විශේෂත්වයක් ඔයාලට කියන්න ඕනේ එතනට කොළඹ නගරයම පේනවලු ඒ ස්ථානෙට මොකද කඳු දෙකක් අතර තියෙන පැන්නක් වගේ එකක් තමයි මේ ස්ථානේ හම්බෙන්නේ අපිට එතන තම ගලක් කරා යන්න තියෙන ගලක් උඩින් යන්න තියෙන එතන රට බලන ගල කියලා කියන්නේ හැම කොළඹ නගරෙම වගේ පේනවා කියලා තමයි කියන්නේ. නමුත් අපි නම් ඒ මොහොතේ දැක්කේ නෑ. ඒ වෙලාවට ටිකක් හවස් වෙලා වගේ තිබුණේ. අර බලාකුළු නැති වුණත් අර පෑවිල්ලට යම් තිබුණා අන්ධකාර ස්වභාවයක්. ඒ නිසා අපි ඒවා දැක්කේ නෑ. ඊට පස්සේ අපි ළඟා වුණේ සීතගඟුල්ල. සීතගඟුල්ල යන ටිකක් දුර යන්න ඕනේ. අපි වලට මතකෙති අපි 11යි 20ට 11යි 30ට විතර පටන් ගත්ත ගමන සීතගඟුලට යනකොට කීයද 4 විතර වුණා. හවස 4 වුණා. ඒ අපි සාමාන්‍යයෙන් කැමරා නැවතුනේ විනාඩි 10ක් 15ක් වගේ. එහෙම තියෙද්දී අපි සීතගඟුලට යද්දී හවස 4 විතර වුණා. ඒකට හිතාගන්න කොච්චර නිමින්ද කියලා තියෙන්නේ කියලා. නමුත් හදිස්සි ඉදිවි නැහැ. සබාව සෞන්දර්ය කිදිමි. වතුර වලවල නටනවා වතුර වලවල නේ මොකද ඇත්තටම ඒ අතරමඟ යන අතරමඟ පොඩි පොඩි දිය ඒ කියන්නේ දිය ඇලි වගේ වතුර පාරවල් තියෙනවා ඉතින් ඒ හරි ලස්සන හරි පිරිසිදුයි වතුර මොකද කැලේක වුණත් තිබ්බමත් ඒ වතුර හරි පිරිසිදුයි නේ ඔව් මොකද ඔයාලට හොඳ වීඩියෝ එකක් ගේන්න ඕන නිසා අපි යම් යම් තැන්වල නැවතලා රෙකෝඩින් කළා ඒ ගමනේ විස්තර ඔයාලට ගේන්න ඕන හින්දා සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා ඒ වීඩියෝ එකත් පළයා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක ලින්ක් එකට යන්න ලින්ක් එකට ගිහලා බලන්න සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා
අපි මේ කතා කරන දේවල් වලට අමතරව ඔයාලට ඒකෙදි විශේෂයෙන්ම අම්බලම් වල විශේෂත්වයක් නේද අපිට ගොඩක් ඒ කියන්නේ යන පාර ගොඩක් අම්බලම් ගොඩක් අම්බලම් අම්බලම් ගැන විස්තරයක් සම්පූර්ණ විස්තරයක් මම කියනවා ඒකත් විශේෂයෙන්ම දැන් මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට යම් අවබෝධයක් ලබා දෙන්න මේ පාරේ මෙන්න මේවා දේවල් තියෙනවා මෙන්න මේ දේවල් නරඹන්න පුළුවන් කියන එක අවබෝධයක් දෙන්න තමයි මේ වීඩියෝ එක ඔයාලට කරන්නේ සම්පූර්ණ වීඩියෝ එකේදී අපි එතනදී ඔයාලට මේ අම්බලම් ගැන තියෙන විශේෂත්ව ජනප්‍රවාද ඒව ගැනත් අපි කතා කරමු අපි හවස 4 වෙනකොට ගියා සීතගංගුලට ඒ සුන්දරත්වයේ විඳවීම සීතගංගුලේ විශේෂත්වයෙන් මහන්සි වතුර අඩුයි අවාරණ හරහා වතුර පාර ගලාගෙන යනවා මේ දවස්වල නම් පෑවිල්ල දරු නිසාම වතුර පාර අඩුයි නමුත් ඉතින් හරි සීතලයි වතුර අපි සමහර අය නම් ගිහින් හිටපු ගොඩක් නඩ නාන්න හිටියා ඒක වතුර බහැලා හිටියා මේ ඒ වගේ ගොඩක් අය හිටියනේ දෙතන ගිමන් හරින්න හිටියා ගොඩක් අය ඔව් අපි ඊට අපේ ඊළඟ කෑම එක අපි ගන්න බලාපොරොත්තු වෙලා හිටියේ සීතගංගුලෙන් අපි බැලුවා සීතගංගුලේ අපිට ආහාර ගන්න තැනක් වගේ සෙට්ටු නැහැ නමුත් අපි සීතගවුල වලත් ගියොත් සීතගවුලට පොඩ්ඩක් උඩින් තව අම්බලමක් තියෙනවා. එන්න එතන හොඳයි. එතන බුදු පිළිමයක් එහෙම තියෙනවා. වතුර තියෙනවා. වලට කෑම, ගිනින දේවල් ආහාර ගන්න පුළුවන් එතන ඉඳලා. අපි සීතගවුලුත් විනාඩි 15ක් 20ක් වගේ හිටියා සීතගවුලේ. හිටියා. ඔද වටේ තියෙන සුන්දරත්වය නරඹ ගන්න. විශේෂයෙන් කියන්න ඕනේ මේ පාර ගමන් කරනකොට පොලිතින් ප්ලාස්ටික් ටොපික් වල විශේෂයෙන් අපි ටොපික් වල කරනවා ටොපික් කරනවා අපි දැක්කේ නෑ නේ ඔව් ඒකයි හැමතැනම තිබ්බා පොඩි පොඩි භාජන කියලා ඒ වලට දාන්න කියලා මේ ගොඩක් අපි දැක්කේ නැහැ දැක්කේ ගොඩක් අඩුවෙන් මේ පොලිතින් පරිසරයේ තියෙනවා සිරිපා කරුණා කරන බොහෝ දෙනෙක්ගේ හොඳ දෙයක් තිබුණා අපි දැක්කයි පාරදී ඒ වගේ නිසි තැන නිසි කුණු ටික දානවා හැටන් පාරේ අපි ඒක දැක්කේ නැහැ. හැටන් පාරේ හැම තැනම කොෆි කොලායි ඒව දාලා තිබුණා. මේ පාරේ ඇත්තටම තිබුණේ නැහැ. ගොඩක් අඩුයි තිබුණා. ටොෆි කොලත් නිසි තැන් වලට තමයි දාන්නේ නැත්තම් ඔයාලා හොඳම දේ කරන්න පොඩි ෂොපින් එකක් අරන් ගිහලා ඒකට ඔය කන ටොෆි කොල ප්ලාස්ටික් වතුර බෝතල් ලොක්කම දාගෙන ගෙදර අරන් ඉන්න. ඒ දාන්න මෙතන. ගෙදර අරන් ගෙදරම අරන් ආවා අපි ගත්ත ටොෆි කොලේ පාව. මොකද මේ ඔය 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 පරිසර පද්ධතිය ඉතාම සංවේදී පරිසර පද්ධතියක්. මොකද අපි දාන එක ටොෆි කොලයකින්න සතෙක් ජීවිතයක් නැති වෙන්නේ තින ඒ සතා මේ 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 මිහිතලයට ඉන්න එක සතෙක් වෙන්නත් පුළුවන් මොකද ඒ තරම් වඳ වීගෙන යන තරජෙන්ඩ පත්‍ච ශාක සහ සත්ත්ව කොටසු මේ පද්ධතිය තුල ජීවත් වෙනවා ඒ සතුන්ගේ ඒ ඒ ප්‍රදේශ සතුන්ගේ ඒ නිසා අපි ඒවා ආරක්ෂා කරගන්න ඕනේ ඒ නිසා ඔබ ගෙනෙන විශේෂයෙන් මේ වීඩියෝ එකේදී මතක් කරනවා ප්ලාස්ටික් පොලිතින් වගේ ද්‍රව්‍ය ආපහු ගෙදර ගන්න ගෙදර ආවිල්ලා ඒවා නිසි තැන ප්‍රතිචක්‍රීකරණය කටයුතු කරගන්න එහෙ දාලා ඉන්න එපා ඒ සුන්දරත්වයේ විදිහට විශේෂයෙන් තව දෙයක් මතක් කරන්න ඕනේ ඔයාලට සීත ගඟුලට හෝ වෙන ඒ ඒ හරි යනකොට ආසයි දෙනවා ලස්සන ගල් තියෙනවා ලස්සන මල් පැල තියෙනවා ගලවන් ඉන්න එපා ඒවා ඒ පරිසරයේ දේවල් ඒ පරිසරයෙන් තියලා ඉන්න ඒවා නරඹීමෙන් වීඩියෝ ගත කරලා රූපගත කිරීම කරලා එන්න නමුත් ඒ දේවල් රැගෙන ඉන්න ඔබ උත්සාහ ගන්න එපා ඒව දේවල් ඒ පරිසරයේම විවිධයි තව අවුරුදු කල්ප ගානකට ලක්ෂ ගානකට ඒව ඒව පරිසරයේම තියෙන ඕන දේවල් අපි රැගෙන ඉමින් බලකින්න. ඒකත් මේ වීඩියෝ එකේදී ඔයාලට මතක් කරනවා. සීතගංගුලෙන් පිටත් වුණාම සවස 4ට සීතගංගුල ළඟා වෙලා 4:30ට විතර අපි කෑමක් ගත්ත දෙනිම අරගෙන අපි පිටත් වුණා. අපි ඉබ්බන් ඉබ්බන් කළා මොකද කරවල වැටෙන්න කලින් ජනා කියන ප්‍රදේශයකට සෙනඟ ගැවසෙන ස්ථානවලට මේ අරමුණින් අපි ගියා මොකද මේ කරවල වැටෙනාම ලයිට් තියෙනවා. නමුත් පාළුයි අපි කියන්නේ කැලයක් හරහා ආරක්ෂා විය යුතුයි සත්තුන්ගේ හා විශේෂ උරංග වර්ගීන්ගේ නිජ බිම ඒවා ඒ නිසා අපි එයාලට යටත් වෙලා යන්න ඕන ගමනක් නිසා අපි ඉක්මනින් මේ හරියෙන් යන්න තීරණය කළා මම ඔතනදී යම් දෙයක් ඔයාලට කියන්නම් මේ විශේෂයෙන් රත්න පාරේ අපි කරුණා කරනවා නම් රාත්‍රියේදී ගමන් කිරීම ටිකක් අවධානම් කියලා මට හිතෙනවා ඒ නිසා ඔබ කරුණා කරනවා නම් ලොකු නඩයක් එක්ක හෝ තනි තනි පුද්ගලි වශයෙන් වගේ යන්නේ පහ පිරිසක් සමග යන්න මොකද විශේෂයෙන් දැන් අපි අත්තරදී අපිට සත්තු හා අපිට විශේෂ අමතක නොවන සිද්ධිත් හම්බුන දේවල් තිබුණා ඒ නිසා තමයි අපි එහෙම කියන්නේ ඒ නිසා ඒ අවධානමත් අරගෙන පිටත් වෙන්න අපි ඒ අවධානමත් අරගෙන ගමන් කරන්න අපි සීතගංගුලේ පිටත් වෙලා මැදහින් අම්බලමට ළඟා වුණා ඊට පස්සේ ඊට පස්සේ දෙමළා මල හින්න සහ ගෙත්තම් පාරට අපි ළඟා වුණා ගෙත්තම් පාරට යනකොට මම හිතේ හවස 6 විතර වුණා නේ හයි විතර වුණා ගෙත්තම් පාන්ට හරි අපූර්ව දර්ශනයක් තියෙනවා සිරිපාදි පුදුම ලස්සනක් අපි ගෙත්තම් පාන්නේ තමයි මුලින්ම සිරිපාදි දකින්න ගත්තේ ඒ අනතුරුම අපේ සිරිපාදේ
මළුවට එනකම් පෙවුනේ නැහැ සිරිපාද යන පාරවත් එහෙම හරියට අපිට පෙවුනේ නැහැ ඒ යන පාරේ අපිට මේ ඔව් ගෙත්තම් පාරෙන් තමයි අපිට ඉස්සලාම් සිරිපාදේ ලස්සන ලයිට් එක දකින්න ලැබුණේ. ඇත්තටම මේක හරි ලස්සනයි. ලස්සනයි ඉතන ස්ථානේ. ඔව් කඩ අඩුවේ ඉතරත් ඒ ප්‍රධාන තැන් වල විතරයි අපිට කඩ හම්බ වුනේ. ගෙත්තම් පාරෙන් හම්බුණා. අතරමඟදී කඩ නැහැ. ගෙත්තම් පාරෙන්ද අපිට ලස්සට සිරිපාද ලැබුණා. අපි සිරි වෙතර අපි ඔය හැමතැනකම වැඩි වෙලා රැඳුන්නේ නැහැ. විනාඩි දෙකක් තුනක් වගේ හිටියා. විඩා ඇරියේ නැහැ. අපි හිමින් හිමින් ගියා. යන්න එක තමයි විශේෂත්වය. ඒක තමයි අපේ යන්න පුළුවන් අය ඕනම කෙනෙක් යනවා නම් මොකද නැවතිලා අපි ගිමන් හැරලා විනාඩි 15ක් 20ක් උඩට ඉඳගෙන එහෙම යනකොට අපේ මහන්සි ආය නැගින්දි වැඩි වෙනවා. ඒ හොඳම දේ තමයි විනාඩි 2ක් 3ක් විතර එතන රැඳිලා වතුර ටිකක් බොනවා නම් දීලා ඊට පස්සේ ආපහු හිමීට ගමන ආරම්භ කරනවා නම් අපේ මහන්සි ඒ තරම් අපිට දැනෙන්නේ නැහැ. අපි ගෙත්තම් පාරෙන් පස්සේ ලඟාවුනේ මේ ගල්වංගෙඩිය කි අම්ම ගල්වංගෙඩිය අම්බලමට අපි ගල්වංගෙඩිය අම්බලමට ළඟා වෙලා රාත්‍රී 8 විතර වුණා නේද? ඔව් නේ. ඔව්. රාත්‍රී 8 වගේ වුණා ගල්ලම්බේ අම්බල මේ ගල්වංගෙඩිය අම්බලමට ළඟා වෙද්දී කරවල වැටිලා සීතලයි ජර්සි අනිවාර්යෙන්ම බරගෙන යන්න මුත ඉතින් තමයි ජර්සිය දාගත්තේ. දුම දාගත්තේ. මොකද සීතලේ අපි ඇවිදිනකන් රස්නේ නමුත් නැවතිලා හිටියාම පුදුම සීතලක් දැනෙනවා. පායන කාලේ වුණත් ඔබ ජර්සි අනිවාර්යෙන් රැගෙන යන්න. ගල්වංගෙඩිය ස්ථානයේ අපි නැවතුණා පොඩි වෙලාවකට විනාඩි 5කට 10කට. මේ ගල්වංගෙඩියෙන් ඉඳි අපි මූණකට සෝදගෙන නැවත ගමන් කරන ගමන පිටත් වුණා. අපිට ඊට පස්සේ හැමෙනි මකර තොරණ. රත්නපුරා පාට විශේෂ නිවාර කියන්නේ රත්නපුරා පාර සහ කුරුවිරින් පැමිණෙන මාර්ගය සම්බන්ධ වෙන්නේ ගල්වංගෙඩිය කියන ස්ථානය. එතනින් එහාට එක පාරක් ඔස්සේ තමයි ගමන් කරන්නේ රත්නපුරා පාර නමින් රජමාවත පලාබද්දල පාර හැටියට එක පාරක් හැටියට තමයි මේ ගමන් මාර්ගේ යන්නේ. අපි මකර තොරණ පසු කරලා මෑල්ලමල කඳුර හරියට ඔව් එනකොට අපිට අමතක වෙන සිද්ධියක් සිද්ධ වුණා. විශේෂයෙන් කියන්න ඕනේ ওই මෑල්ලමල කඳුර ආඩි අමල තැන්න අම්බලම හරියට යනකොට හාත්පස කරුවලයි සෙනග අඩුයි. හිටියේනේ අපි දෙන්න විතරේ ඒ අපිට ඔව් කියන්නේ අපි දෙන්න විතරයි හිටියේ. ඉතින් ඇත්තටම පරිසරය හරි නිෂ්කලංකයි. කිසිම සද්දයක් නැහැ ඇහෙන්නේ. කෝ සතෙක් දුවන සද්දයක් හරි කෝ කෑ ගන්න සද්දයක් හරි මේ විතර නැතෝ කවුරුත්ම හිටියේ නැහැ අපි දෙන්නා ගමන් කරද්දී. ඉතින් අපිට ඒ වෙලාවේ අපිට ටිකක් ඈතින් විතර අපි දැක්ක ලොකු ගෝණෙක්. ඔව් මොකද මේ ආලෝකයේ තියෙනවා. නමුත් ආලෝක මීටර 50 මීටර 100ක වගේ දුරක අතර තමයි ලයිට් පිහිටලා තියෙන කණු. ඒ අතර තුර පොඩි අඳුරක් තියෙනවා. ඒ අඳුර නිසා අපි විශේෂයෙන් ටෝච් එක උත්තරගෙන ගියේ. අපිට මීටර 50ක් විතර ඉදිරියේදී ලොකු සද්දයක් ආවා. අපි දෙන ටක් ගාලා ටෝච් එක දාලනකොට අඩි 4ක් විතරනේ. ඔව් අඩි 4ක් විතර උස විශාල ගෝණෙක් පාර හරහටම ආවා. ඇවිල්ලා අපි දිහා බලාගෙන ඉඳා විශාල ගෝණෙක්. ඒ කියන්නේ හරි ලස්සනයි. ඒ කියන්නේ පරිසරයේ දේවල්නේ පරිසරයේ සත්තු හරි ලස්සනයි. ගෝණ ගෝණ ඇවිල්ලා පාර හරහා බලන් ඉඳලා ඊට පස්සේ අපි ටෝච් එක ගහලා සූගේ ගමන ඌ ගියා. මේ අපි ඇත්තටම මේ වෙලාව ටිකක් බය වුණා. ඔව් මොකද මේ සද්ද ලොකු සද්දයක් එක්ක ආවද? ඔව් අපි විශේෂයෙන් බය වුණා. බැලුවා කවුරුත් නැහැ ඉතින්. අපි ටිකක් බය වුණා. ඔව් අපි විශේෂයෙන් බය වුණේ මේ බොන අපිට මේ අකොටික් හරි දිවියෙක් වගේ සතෙක් පස්සේ ආවද දන්නේ ගෝණව එළවගෙන ඉන්න නිසාද කියලා අපි බය වුණා. පොඩක් නැවතුණා ගමන. ඌ බහැලා ඌ එහෙමම ගියා යන්න. අපි ඊට පස්සේ අපේ ගමන අපි කරුණාකරන පිටත් වුණා. කොහොමත් සමන් දෙවියන් ගඩවිය උන්වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේගේ ශක්තිය තියෙන ප්‍රදේශයක්. ඒක අපි ගරු කරන්න ඕනේ. කට වචනයක්වත් වරද්ද ගන්න හොඳ නැහැ. එම යන අඩියක් ගානෙම අපි සමන් දෙහාඳුරන්ගේ පිහිට කතාගෙන යනවා නම් අපි ගත්තේන අපේ ගමන පව අපිට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒ තරම් හරි අනුහස් තියෙන අඩවියක් ඒක. හැමෝටම කියන යන ගමනේ අඩියක් තියෙන අඩියක් අඩියක් ගානෙම අපේ සමන් දෙහාඳුරන්ගේ පිහිට කතාගෙන ගමන් කරන්න. එතකොට හැම දෙලාම අපිට දැනෙන වෙහෙස පව නැති වෙලා යන්න මේ අන්හස් තියන එක. YouTube නාලිකාවකින්ද මේක ගොඩක් දෙනින් අරවනවා. මම ඒ එතකොට සමහර අය යම් යම් දේවල් ගැන ආගියු කරන්න පුළුවන්. යම් යම් දේවල් නෑ එහෙම නෑ නම්මනම් එහෙම කියන්න පුළුවන්. නමුත් අපි දකින්න දෙයට වඩා නොදකින්න පැත්තකුත් තියෙනවා. අපි ඒ දේ ගැන යම් අවබෝධයක් ඇතිව ගමන් කරන්න විශේෂින් සිරිපාද කරුණාකරනකොට අනිත් අයට විහිළු කරන්න නැතුව දැහැමිව
අපි යන්නේ යම් අරමුණකට නම් ඒ අරමුණ පෙරදරි කරගෙන යන්න කවදාකවත් වර්ධින්නේ නැහැ. ඒ නිසා ආයිටි සම්බන්ධී හාමුදුරන්ට ඒ අඩවිය ඒ අඩවියට උන්වහන්සේට ගරුත්වය තියාගෙන අපේ උතුම් සිරිපා කරුණා කරන්න කරුණාවෙන් යනවා නම් කාටවත් වර්ධින්නේ නැහැ. සතුන්ගේ ප්‍රවාහණයක් සිදු වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ ළඟා වුණේ තවත් විශේෂ ස්ථානයකට. අපි ඊට පස්සේ ළඟා වුණා ආදියාමන තැන්නේ ඇහෙලි කණුව කියන ස්ථානයට ළඟා වුණා. අපි ඊට පස්සේ අහස් ගවෝසේ ශ්‍රීපාල මළුවට කරුණා කළා. ඒ වෙලාව ඒ මොහොත වෙනකොට වෙලාව 12:30 විතර වුණා රාත්‍රියේ. මම හිතන්නේ හරියටම පැය 12ක් 12:00 වගේ කාලයක් ගත වුණා කුරුවිට පාරෝසේ ශ්‍රීපාල මළුව වෙත කරුණා කරන්නට. අපේ සැලැස්ම තිබුණේ උදේට ශ්‍රීපා වන්දනාමාන කටයුතු සිදු කරන්නට. ඒ නිසා අපි එදා රාත්‍රියේ අපි ගත කළා ශ්‍රීපා මළුවේ ගත කිරීම හැකියාව තියෙන විශ්‍රාමශාලා කුඩා විශ්‍රාමශාලා දෙකක් දෙපැත්ත පිහිටලා තියෙනවා. අපි එකක නැවතන් ගත්තා. අරගෙන අපි උදේ ඉර සේවයෙන් ආරම්භීමි. පස්සේ උදේ 6:30ට වගේ 6:25ට වගේ ඉර සේවය සිද්ධ වුණා. ඉන් පස්සේ තමයි අපි 6 කාලේ වගේ ඊට පස්සේ අපි ශ්‍රීපා මළුව වන්දනාමාන කිරීම සහ ඒ කටයුතු වන්දනාමාන කිරීම කටයුතු සිද්ධ කළා. එතනදී අපි උදේ ආහාරය ලබා ගත්තා. අපි පාන් කෙහෙම ගෙනිච්ච පාන් ආහාරයට අරගෙන මළුව වන්දනා කරලා අපි උදේ 8ට විතර 8 වගේ වෙනකොට අපි නැවත හැටන් පාරවසේ පහලට කරුණා කරන්න පිටත් වුණා. ඒ වෙලාවෙන් දැන් අපි එනකොට සෙනග ටිකක් හිටියා. එනවා ඒ කියන්නේ ශ්‍රීපා කරුණා කරන්න එනවා. ශ්‍රීපා කරුණා කරලා බහිනවා. මේ හැමෝත් එක්කදී අපිත් හිමීටම අප හැටන් පාරේ ඔව් හැටන පාරේ අපිට පල්ලෙහාට නල්ල තනිය දක්වා එනකොට අපිට 12:30 12 කාලා වගේ වුණා. අපි ආපු ගමන් අපිට මේ අපි හොයල බලාම මේ ලොකු බස් එකක් තියෙනවා විසාවෙන්නට කියලා. නමුත් ඒ බස් එක එවලි යන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා අපි හැටනට යන්න තීරණය කළා. මොකද අපි ඉක්මන් තීරණ ගන්න උත්සාහ කළා. මොකද දහවල් 12:30යි අපිට රෑ වෙනවා ගෙදරට එනකොට. ඒ නිසා අපි තීරණය කළා අපි ඉක්මනින්ම හැටනට යන්න ඕනේ කියලා. අපි ඒ නිසා අපි හැටනට ගියා. නල්ල තනිය පිටත් වුණා අපි හැටන් බලා. අපිට එතෙදි බස් එකට වැය වුණා රුපියල් 216ක් වගේ මුදලක් හැටන් වලට යන්න. අපි හැටන් වලට ගියාට පස්සේ කොළඹ බස් බැලුවා. කොළඹ බස් ටික අඩුයි ඒ වෙලාවෙම අපි යන දාන්න. අපි අනිත් එක සෙනගත් වැඩි වුණා. වෙනද තීරණය කළා අවිසාවලට යනවා කියලා. මොකද අවිසාවලට සෙනග අඩු බස් එකක් තිබුණා. ඒ නිසා අපි අවිසාවලට යන්න තීරණය කළා. ඒ අවිසාවලට බස් එක 2:10ට තමයි පිටත් වෙනවා කියලා කිව්වේ. හැටන් වලින්ද අවිසාවල අපිට වැය වුණා එක් කෙනෙකුට 323ක්. එදා බස් ටිකක් අඩුව තිබුණා. අපි අවිසාවෙල්ලට ළඟා වෙනකොට සවස 5 විතර වුණා. සවස 5 වගේ වෙලා අපි අවිසාවෙල්ලට ඇවිල්ලා අපි අවිසාවෙල්ලෙන් ආපහු තව බස් එකක් පිටත් වුණා. කඩුවෙල දක්වා අපි එකට ගමනට අපිට 148ක් වගේ වැය වුණා. එහෙම බලනකොට අපි සවස 6:30 වගේ වෙනකොට කඩුවෙලට නැවත ඉන්න හැකියාව ලැබුණා. සම්පූර්ණ බජට් එක ගත්තොත් රුපියල් 4500ක වගේ බජට් එකක් තමයි අපි දෙන්නට මේ ගමන. දෙන්නට මොකද ඒ කෑම බීම අපිම සපය ගත්තා. ඉතින් අපේ සිරිපා කරුණාගමට දවස් දෙකක් ගියා. ඉතින් මේ අපේ YouTube channel එක බලන සියලුම ප්‍රේක්ෂක සියලුම දෙනාගෙන් ඉල්ලන තියෙන්නේ මේ සිරිපා කරුණා කරද්දී ඒ තියෙන පරිසරයේ සුන්දරත්වයේ අලංකාරයට කිසිදු හානියක් කරන්න එපා. යන ගමන ඉතා සංවර ඉතා භක්තියකින් යන්න. මොකද අපේ සුමන සමන් දේවරාජන් වහන්සේගේ මේ පුණ්‍යවන්ත වුණ්බිමේ අපි හිතන්න ඇතුළට හරිම අනුහස් තියෙනවා. ඉතින් ඒ භක්තිය ඒ ගෞරවය තියාගෙන සිරිපා කරුණා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ සදා සිල්පාවට ඒ ගහකොළට ඒ ඇලදොලට ආදරය කරන්න යන හැමෝම. ඉතින් ඔයාලා හැමෝටම මේ වාර සිරිපා කරුණා කරනවා. සියලු දෙනාටම සවන් දෙවි හාමුදුරන්ගේ පිහිට පතනවා. ජීවිතේ එක් වාරයක් හරි සිරිපා කරුණා කරන්න නොකර ඉන්න එපා. ඒක අපේ උතුම් ස්ථානයක්. සිරිපා කරුණා කරන්න යනවා කියන්නේ වෙනම ලෝකයක්. දිවි ලෝකයකට ගියා වගේ ලස්සනයි. අපි අහස උඩ ඉන්නේ. හැමදේම පල්ලේ ඇතුළේ හරිය ලස්සනක් අපිට දැනෙනවා. හිතට සැනසීමක් දැනෙනවා. ඒ දේවල් එක්ක උතුම් සිරිපා කරුණා වන්දනා විඳින්න සුමන සම්බන්ධී හැමදෙනාට පිට ආරක්ෂාවලට හැමදෙනාටම ලැබෙදී ඒ ආශිර්වාදයත් එක්ක සිරිපා කරුණා කරන්න විශේෂයෙන් මතක් කරනවා. ටොෆිකොල ප්ලාස්ටික්
වතුර බෝතල් පරිසරයට අහිතකර දේවල් රැගෙන යන්න. නමුත් ගියාට ඒව දාලා ඉන්න එපා. ආපහු ගෙදර අරගෙන ඉන්න. මොකද මේ පරිසරයේ තියෙන දේවල් මේ පරිසරයෙන් තියෙන්න ඕනේ. තවත් අවුරුදු දහස් ගණනකට මේ රටට ආරක්ෂාව දෙන්න මේ පරිසර පද්ධතිය ඉතුරු වෙලා තියෙන්න ඕනේ. විශේෂයෙන් මතක් කරනවා මේ පරිසර පද්ධතියේ තියෙන දේවල් රැගෙන ඉන්නත් එපා. මොකද මේ පරිසරයටම ආවෙනකු ලෝකෙටම කොහෙවත් නැති තැනක තියෙන ශාකහා සත්ව කොටස් එහි තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවලට හානි කරන්න එපා. ඔබ සිරුපා කරුණා කරන්න. සිරුපා කරුණා කරලා මේ ආශිර්වාදයේ පිහිට රැගෙන ඉන්නට ඔබට ප්‍රාර්ථනා කරනවා රැගෙන ඉන්නට කියලා. මතක් කරනවා මේ වීඩියෝ එක ඔයාලට කරන්නට හේතුනේ මම නැවත මතක් කිරීමක් කරන්නේ අපේ සියපත්‍රි YouTube නාලිකාව ගොඩක් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තරවනවා. මේකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ හැම දිනටම අපේ ආදරණීය හදවතට. ඒක මතක් කරන ගමන්ම අපි මේ වීඩියෝ එක කරන්නට හේතුනේ සිරිපාදේ කුරුවිට එළඳ පාර ඔස්සේ ගමන් කරනවා නම් තවත් ඔයාලට අත්දැකීමක් ගන්නට කලින් ඔයාලට මේ වගේ දේවල් රැගෙන යන්න ඕනේ. මෙන්න මෙහෙම තියෙනවා කියලා ඒ ස්ථාන ගැන විස්තර කරන්න ඕන නිසා තමයි අපි මේක ෂෝට් පොඩි වීඩියෝ එකක් හැටියට කරන්න හේතුනේ. සම්පූර්ණ වීඩියෝ එක අපි ගමනේ ගිය රූප රාමු එක සම්පූර්ණ වීඩියෝවක් පහත ලින්ක් එකක් ඇති. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලා බලන්න පුළුවන්. ඒ ලින්ක් එක මම දාලා තියෙන පල්ලෙහා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ලින්ක් එකට ගිහිල්ලා බලන්න. අපි කලින් ගිය සිරිපා කරුණා ලින්ක් එකක් තියෙනවා. ඒ වගේම අපි අවාරි ගියා. ඒක මම විතරයි ගියා. අවාරි ගියේ සිරිපා කරුණා වුත් මේ වේගෙ තියෙන එකක් බලන්න. ඒක නම් පොඩි ෆෝන් එකකින් ගත් එකක්. ඒ දේවල් එක මතක් කරගමින් අපි ඔබගෙන් සමු ගන්නවා. හැම දිනටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ විනාඩි කීපය තුළ මේ කාලය තුළ ඔයාලගේ වටිනා කාලය අරගෙන අපි දෙන්නගේ මේ වීඩියෝ එක නරඹන්නට එකතු වුණාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ හැම දිනටම ස්තුතිවන්ත වෙමින් අපි සමු ගන්නවා අපේ සිරි මුතුම් සිරිපා කරනවා වීඩියෝ එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරමි. එහෙනම් ඔය හැම දිනටම සුබ සම්බන්ධයි හම්බුනා. මේක ආරක්ෂා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.